ආයුබෝවන් සැමට කලින් සත්‍ය හරියටම ඔබට කියන සියත උදාසන ප්‍රවෘත්ති විකාශයයි මේ මම චමුත් සත්‍යපාල ප්‍රථමයෙන් පුවත් සිරස්තල රජයට රුපියල් කෝටි 1453යි රේගුවේ තෑගිවලට රුපියල් කෝටි 2422යි මහා බැංකුවත් පරදන රේගු බෙදා ගැහිල්ල ගැන අද ටෙලිවැකියෙන් ලංකාවේ නව වීසා ක්‍රමවේදය ගැන මාලදිවයින සහ සිංගප්පූරුව සාකච්ඡාවක වැටුප් වැඩි කරන්න බැහැ බැවිලිකරුවන් කියයි දේශීය ප්‍රවෘත්ති වෙතටයි දැන් අවධානය පවතින අයහපත් කාලගුණය හේතුවෙන් යලිත් එළවලු මිල ඉහළ නගමින් තිබෙන බවයි වාර්තා වන්නේ මෙම කාලගුණය ඉදිරියටත් පැවතිය හොත් එළවලු මිල තවදුරටත් ඉහළ යා හැකි බවයි වෙළඳුන් පවසන්නේ අධික සුළං හේතුවෙන් මේවන විට මුහුදු යාමද සීමා වී තිබෙනවා මේ හේතුවෙන් මාළු මිලද ඉහළ ගොස් ඇති බවයි වාර්තා වන්නේ වැස්සත් හොඳටම වැස්සත් පෑවුවත් අපේ රටේ එළවලු මිල ඉහළ යනවා අදත් ඒ විදිහටම එළවලු මිල ඉහළ ගිහින් හුලඟ නිසා මුහුදු යන්න බැරුව ගත වුණේ දවස් කිහිපයක් පමණයි නමුත් අද වෙනකොට මාළු මිලත් ඉහළ ගිහින් යපිකින් ගමේ බල බල යන්නේ එළවලු ටිකක් ගන්න අඩුවට ගිය සුමානට වඩා අද ටිකක් වැඩි වෙලා තියෙනවා ගිය සුමානේ 550ට තිබුණා අද 520ට ගිහිලා තියෙනවා එළවලු මිල වෙන්දට වඩා ගන්න ටිකක් වැඩි බෝංචේව නැහැ දැස්සනේ එන්න බඩු නැහැ තත්කාලි ආරමයි කිව්වේ ලාභයි කියලා නමුත් දැන් වැඩි ඒ වෙනද වගේම තමයි ඉතින් මිල නම් වැඩි ඉතින් වරුසාවලම එන්න බඩුමයි ඉතින් මිංචි කොත්ත මල්ලි එන්නෙම නැ ඒවා හරි ගන්න රුපියල් 2000යි 3000යි කිලෝ එක ජනල්ලා විකුණන්න අපි 1000 විකුණන්න නැත්නම් කුණු වෙනවා ඇයි බඩුනේ මේ මාළු මිල සම්බන්ධයෙන් වෙලෙන්දන් පළකල අදහස් මේ මූදු යන්න එපා කියනවනේ ඒකයි ගණන් සාලෝ තියෙන රුපියල් 300යි ලින්න තියෙන රුපියල් 500යි කෙලවල රුපියල් 400යි 500යි කෙලවල තියෙන ලොකු එක 1100යි 500යි මාළු අල්ලගෙන නැවත එන්න බෑ ඒ ප්‍රශ්නක් තියෙනවා කෙලවල කිලෝ එකක් රුපියල් 2400ක් දැන් 250ක් රුපියල් 600ක් වෙනවා මේ සාලියෝ 320යි 500යි වෙන ග්‍රෑම් 100 ඉල්ලන මිනිස්සු ඉන්නෝ ඉතින් මෙතනට ඇවිල්ලා ඉතින් අපිටම දුකයි මෙරට ආගමන විගමන ක්‍රියාදාමය වැඩි දියුණු කිරීම සඳහා සිංගප්පූරුවේ සහාය ලබා ගැනීමට රජය තීරණය කර තිබෙනවා මේ අතර නව ඊ වීසා ක්‍රමය පිළිබඳ මාලදිවයින් රජයද මෙරට බලධාරීන් සමග සාකච්ඡා කරන බවයි වාර්තා වන්නේ සිංගප්පූරුවේ ශ්‍රී ලංකා මහකොමසාරේ සරත් දිසානායක එරට ආගමන විගමන අධිකාරියේ නිලධාරීන් පිරිසක් හමුව තිබෙනවා. ඒම අධිකාරියේ නියෝජිත කණ්ඩායමක් ලබන 31වනදා දක්වා මෙරට රැඳී සිටිමින් ආගමන විගමන ක්‍රියාදාමය පිළිබඳ සාකච්ඡා පැවැත්වීම හේතුවෙන් සිංගප්පූරුවට සමාන ප්‍රමිතීන් මෙරට ආගමන විගමන ක්‍රියාදාමයට ඒකාබද්ධ කිරීම සහ ඉහළ තාක්ෂණයේ ඒකාබද්ධ කිරීම තුළින් එම ක්‍රියාදාමය වැඩිදියුණු කිරීම මෙම සංචාරයේ අරමුණයි. අමාත්‍ය ටිරා නලස් සිංගප්පූරු රජයෙන් කළ ඉල්ලීමකට අනුවයි මෙම සංචාරය සැලසුම් කර ඇත්තේ මේ අතර මෙරට සංචාරක වීසා ක්‍රමයේ සිදු නව වෙනස්කම් පිළිබඳ මාලදිවයින් විදේශ කටයුතු අමාත්‍යාංශයේද නිවේදනයක් නිකුත් කර තිබෙනවා නව විද්‍යුත් වීසා ක්‍රමය යටතේ පැමිණෙන මාලදිවයින් සංචාරකයන් සඳහා පහසුකම් සැලසීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා බලධාරීන් සමග සාකච්ඡා කරමින් සිටින බවයි මාලදිවයින් විදේශ කටයුතු අමාත්‍යාංශය පවසන්නේ අත්නෝමතික අයුරින් වතුකම්කරුවන්ගේ වැටුප් වැඩි කිරීම ගැන වැවිලිකරුවන්ගේ සංගමය දැඩි විරෝධය පළ කරනවා. රජයගත් මෙම තීරණය ඒකපාර්ශවීය බවයි ඔවුන් පවසන්නේ. කෙසේ වෙතත් අමාත්‍ය මනුෂ නානායක්කාර පවසන්නේ වැටුප ගෙව්වේ නැත්නම් අදාළ වතු සියල්ලම රජයට පවරා ගන්නා බවයි. ලක්ෂ 5කට අධික සංඛ්‍යාවක් ඉන්නවා කුඩා තේවතුගේ දළු ක්ෂේත්‍රයේ වැඩ කරන අය මහවතු අංශයේ ඉන්නේ 115000යි හැබැයි අපි ලක්ෂ 10ක් බලා ගන්නවා දැනටමත් ලංකාවේ ප්‍රොඩක්ටිවිටි කියන්නේ දිනකට කඩන දළු ප්‍රමාණය ලෝකයේ තේ ආර්ථික වලින් අපි තමයි අඩුම අපේ පරදාතාවේ අඩු හින්දා හුඟක්ම අමාරුවෙන් මේ තරගකාරීත්වයේ තියාගෙන යන්නේ කුඩා තේවතු හිමියන් අක්කර 10ට 15 ලක්ෂ 5ක නියෝජනයක් අපිත් එක්ක තියෙනවා අපි දැනටම කර්මාන්තය කරගෙන ලොකු අපහසුතාවයකින් එන්න එන්න මුදල් වැඩි වුණොත් මේ තීන්දුව తీරන ගත්තොත් මේ අපිට ඉස්සරහට තේවගාව පිළිබඳව යම් තීන්දුවක් ගන්න සිද්ධ වෙනවා අපිට ඉදිරියක් නැති වෙනවා අපිට අනාගතයක් නැති වෙනවා මේ විදිය මොලේ නැති ප්‍රඥාව නැති ඩිසිෂන්ස් මිනිස්සු ගත්තොත් ඒ නිසා මේක බොහොම තදින්ම කියන්න ඕනේ බබ ටේ ඉන්ඩස්ට්‍රියකට එනකොට මේක එලීට් ඉන්ඩස්ට්‍රි එකක් බොහොම ලස්සනට තිබුණා දැන් රජයට අරගෙන කාලා ආපහු දෙනකොට බොහොම අමාරුවෙන් මේ පහතුරු කෙරුවේ ඒ කරලා දැන් ඒක එක එක තමන්ට හිතන ඒවා කරලා මේ මහතුරු ජනතාව
තාම ඉතින් ක්‍රියාමාර්ගයක් යනවා බලමු අපි තාම ඒ ගැන තීරණයක් කරන්නේ නැහැ ගැසට් කළා තියෙන ගැත්ත මෙරට වෙළඳපළ තේමිල 36%කින් වැඩි වී ඇති බවයි මෙහිදී අනාවරණය වුණේ ඉස්සල්ලා තේ වලට වැට් තිබුණේම නැහැ දැන් ලංකාවේ විකුණන තේ වලට අපි ගන්නකොට වෙන්දේසිය 18%ක් ගෙවනවා ඊට පස්සේ අපි විකුණනකොට ප්‍රයිස් එකට තව 18%ක් දාලා ගන්න ඕනේ මොකද ඒක පාරිභෝගිකය ගෙවන්න ඕන එතකොට මේක 36%කින් තේ ප්‍රයිස් වැඩි වෙලා දිනවා සුපර් මාකට්ෙන් ගණන් බැලුවොත් තේරෙයි පුදුම විදිහට තේ වල ගාන වැඩි වෙලා දිනවා ඇයි රජයට ගෙවන්න දිනවා එච්චර ගොඩක් අපි ඒක අපි කිව්වා හරි අසාධාරණයි කියලා මොකද 7%කට ගණන් ගත්තේ නැහැ යහුවාම කියනවා ඒක IMF regulation IMF එකෙන් කිව්වේ නැහැ තේ 18%ක් ගහන්නේ කියලා මම හිතන්නේ නැහැ නමුත් හැම දෙයකටම ඒක තමයි කියන්නේ බොහොම අමාරුවෙන් මිනිස්සු තේ කොප්පයක් පොන්නේ අද ඒකට සීනි කිරි දැම්මම තවත් ගාන වැඩි වෙනවා මිනිස්සුන්ට පුළුවන් තරම් දුෂ්කර කරලා තියෙන්නේ මේ අතර අමාත්‍ය මනුෂ්‍ය නානායක්කාර පවසන්නේ වැටුප් ගෙවන්නේ නැත්නම් අදාළ තේවතු රජයට පවරා ගන්නා බවයි. තමන්ගේ දැඩි ලාභයම අලබුණු කරගන්නේ නැතුව මේ ශ්‍රමිකයාගේ වැටුප ගෙවීම සම්බන්ධයෙන් තමන්ගේ අවධානය යොමු කරන්නේ. එහෙම නැත්නම් තමන්ට මේ වතු කරගෙන යන්න අමාරු නම් මේක පාඩුදායක නම් ආණ්ඩුවට වතු බාර දීලා කරන්න පුළුවන් අයට වතු ටික බාර දෙන්න ඕනි කරන පසුබිම හදන්න කියන පණිවිඩය තමයි අපි මේ කැබිනට් පත්‍රිකාව හරහා ක්‍රියාත්මක කරන්නේ. මේ කැබිනට් පත්‍රිකාව අනුව මෙතනින් පස්සේ ඒ අද සඳහා පනත හදලා ජනාධිපතිවරයා බලය ලබා ගන්නවා. අවශ්‍ය වැටුප් ගෙවන්නේ නැති මූලික පහසුකම් සලසන්නේ නැති වතුකම් කරුවන් වනිසි ලෙස බලාගන්නේ නැති වතු සමාගම් වලින් මේ වතු නැවත රජයට පවරාගෙන මේ වැටුප් ගෙවන්න පුළුවන් අයට වතු ටික බාර දෙන්න කටයුතු සූදානම් කරන්න තියෙනවා කියන එක අපි මේ වෙලාවේ මතක් කරනවා නව කම්කරු නීතියක් සඳහා ඉදිරිපත් වී ඇති වත්මන් යෝජනා නතර කරන ලෙස Amnesty International සංවිධානය රජයේ නිලීමක් කර තිබෙනවා. කම්කරු නීතිවල ප්‍රතිසංස්කරණ සිදු කළ යුත්තේ කම්කරුවන්ගේ සහ ඔවුන්ගේ නියෝජිතයන්ගේ නිසි උපදෙස් ලබා ගැනීමෙන් පසුව පමණක් බවයි එම සංවිධානය පෙන්වා දෙන්නේ. ජාත්‍යන්තර ප්‍රමිතීන් සහ අයිතිවාසිකම් ඉවත් කිරීම මගින් කම්කරු අයිතිවාසිකම් සහ ආරක්ෂාව දුර්වල කරන නව යෝජිත ප්‍රතිසංස්කරණ පිළිබඳ අදාළ සංවිධානය සිය කනස්සල්ල පළ කර තිබෙනවා. ශ්‍රී ලංකාවේ වෘත්තීය සමිතිය සහ සිවිල් සංවිධානවල ඉල්ලීම් සැලකීමට නොගත හොත් ඉදිරියේදී දැඩි විරෝධතා ඇතිවිය හැකි බවටයි එම සංවිධානය අනතුරු අඟවා ඇත්තේ. දූෂණය, වංචාව, නාස්තිය, අක්‍රමිකතා සහ අකාර්යක්ෂමතාව ගැන රටට ඇත්ත කියන ටෙලිවිෂන් ටෙලිවැකිය දැන්. ටෙලිවිෂන් ටෙලිවැකිය අද ලියන්නේ 512 වැනි ටෙලිවැකිය. අප ඊයේ ලිව්වේ ශ්‍රී ලංකා රේගුව ගැනනේ නේද? එළිදක්වා ඇති නවතම විගණන වාර්තාව ගැන. හොඳේ මේ ටෙලිවැකියත් එහිම දිගුවක්. හරිය රජයට බදු එකතු කරලා දෙන ආයතනවලම පුංචි පුංචි හිල් නෙමේ හෙන මහා හිල්. හොඳේ ඉතින් ආයේ කුමන කතාද නේද? දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව හැරුණුකොට රජයට ඊළඟට වැඩිම බදු එකතු කරන්නේ රේගුව. ඒ ප්‍රමාණය 130 මතක් කළා. දැන් බලමු රේගුවේදී ව්‍යාපාරිකින් කරන වංචා මොන වගේද කියලා නේද? ඒගොල්ලෝනේ මෙතනින් ගේම ගහලා එළියට බඩු අරගෙන යන්නේ හෝ බඩු යවන්නේ නේද? ආනයන අපනයන කරුවන්ගෙන් සමහරුන්. ආනයන අපනයන කරුවන්ගෙන් සමහරුන් හැමෝම නෙමෙයි. හොඳේ නියම බද්ධ වෙනුවට අඩුවෙන් බද්ධ පෙන්නනවා. ඒ කියන්නේ අඩුවෙන් තක්සේරු කරනවා. හොඳේ එක එක. දෙක භාණ්ඩවලට අදාළ වෙන අංකය කේත අංකය. ඔය හැම භාණ්ඩයකටම කේතයක් තියෙනවා. ආන් ඒක හිතාමතාම මාරු කරනවා. අඩු බහන්ඩෙකට. හරිය එතකොට ගෙවිය යුතු බද්ධ අඩු කරලා පෙන්වනවා. තුන්වෙනි එක තමයි ප්‍රකාශ නොකළ බහන්ඩ ආනයනය කරනවා. ඒ කියන්නේ කියන්නේ නැහැ මෙහෙමයි තියෙන්නේ කියලා ආ කන්ටේනර් ඇතුලේ ගහලා ගේනවා. හරිද? ඊළඟ එක තමයි ප්‍රති අපනයනයට කියලා ගෙනල්ලා, ඒ කියන්නේ ලංකාවට ගෙනල්ලා ආපහු යවනවා කියලා ප්‍රති අපනයනය කියලා හිමින් සීරි අපේ වෙළඳපොළටම දානවා. හොඳේ මතකදර ප්‍රති අපනයනයට කියලා ගෙන්නපු කුණු කන්ටේනර් එහෙම නේද? ඒ ජාතියේ ගේම් තමයි ඉතින්. ඊළඟට ව්‍යාජ ලේඛන ඉදිරිපත් කරනවා. හරිද? ඊළඟට යවන හෝ ගෙන්වන භාණ්ඩවල ප්‍රමාණය නිරන්තරයෙන්ම භාණ්ඩවල ප්‍රමාණය අඩුවෙන් දක්වනවා. මෙට්‍රික් ටොන් 5ක් යවනවා නම් 2යි. මෙට්‍රික් ටොන් 10ක් ගෙන්නනවා නම් 4යි. ඕක තමයි ඒ ගේම. තහනම් කර ඇති භාණ්ඩ තියෙනවනේ ලංකාවට මේ කාලේ ගේන්න බෑ. තහනම් කර ඇති භාණ්ඩ ආනයනය හෝ අපනයනය. හොඳේ දැන් මේ වැරදි වලට දඩ මුදල් ගහන එක තමයි, ඒවා අල්ලගන්න එක තමයි රේගුවේ ප්‍රධාන රාජකාරිය නේද? රේගුවේ රස්සාව ඒක. දැන් රේගුව මේ වගේ වැරදි අල්ලගන්න දඩ ගැහුවට පස්සේ ඒ දඩ මුදල එහෙමත් නැත්නම් දණ්ඩණයෙන් වැඩි ප්‍රතිශතයක් යන්න ඕනේ කොහෙටද? රජයට. මොකද රජය මේ සියලු රේගු නිලධාරීන්ට රාජ්‍ය සේවකින්සේ සලකා වැටුප් ගෙවන
වෙනවා. ඒ සඳහා වැය ශීර්ෂද වනවා නේද? ඒ සඳහා වැය ශීර්ෂක් තියෙනවා. ඇත්තටම රේගු එකතු කරන මේ දඩ මුදල් වලින් වැඩි හරියක් ගිහින් තියෙන්නේ රේගු නිලධාරීන්ගෙම පොකට්ටුවට, උන්දලගෙම සාක්කුවට. හරිද? අර ඊයේ අප සඳහන් කළා නේද, රේගුව සතු ඇති එක එක ජාතිය අරමුදල්. ආගේ අරමුදල් ඔස්සේ තමයි මේ විදිහට පොකට්ටුවටම යන්නේ. හරි, දැන් අපි දන්නවා විශේෂයෙන් වැරදිකරුවන්ව අල්ලන ප්‍රධාන ආයතන කීයක් තියෙනවද? තුනක් විතර තියෙනවා නේද? ශ්‍රී ලංකා පොලිසිය ඉන්න, සුරාබදු දෙපාර්තමේන්තුව ඉන්න, ඊළඟට ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුව. මේ අයව මේ හොරු අල්ලනකොට ඒකට දිරිගැන්වීමක් වශයෙන් යම් තෑග මුදල් ලබා දීමේ සිරිතක් තියෙනවා. ඇගීමක් කරනවා. ඒක හොඳා කියමුකෝ, කමක් නෑ කියමුකෝ. අඩුම ගානේ තෑගි උසස් වීම ලැබෙන නිසා මේ උන්දලා හොරු අල්ලනවා කියලා අපි හිත හදාගමු නේද? නැත්තම් ඉතින් හොරා තෑගි දීලා බේරල යන්න පටන් ගත්තොත් නේ වැඩේ නේද? දැන් මේ රේගුවේ තියෙනවනේ අර තෑගි අරමුදල. ඒක රේගු ආඥාපනත යටතේ මුදල් ඇමතිත් අනුමත කළ යෝජනා ක්‍රමයක්. හරිය, උන්දලා දන්නවා. හරිද? ඒ අනුව තෑගි අරමුදලට එකතු වෙන මුදල් විමර්ශනවලට අදාළ නිලධාරීන් අතර බෙදා දිය යුතුයි. හරිද? දැන් 1988 සිට රේගුව මෙන්න මෙහිමයි මේ තෑගි අරමුදල ක්‍රියාත්මක කරලා තියෙන්නේ. හරිද? හැබැයි යම් කිසි රේගු වර්ධක් මත පනවන දඩයෙන් ඒ වර්ධ හඳුනා ගැනීමට වැය වෙන පිරිවැය අඩු කරලා ඉතිරිය එතනත් අඩු කරගන්නවා. හරිද? ඒගොල්ලන්ගේ අරවට මේවට ගියා කියලා ඉතිරියෙන් 50%ක් තමයි මහ භාණ්ඩාගාරයට යන්නේ. ඉතිරියෙන් 50%. එතකොට ඉතිරි 50%ට මොකද වෙන්නේ? ඉතිරි 50 රේගු අරමුදලට. මරු නේද? රේගු අරමුදලට. දැන් මේ මහ භාණ්ඩාගාර නියෝජ්‍ය ලේකම්ගේ ගිණුමට තමයි ওই 50%ක් බැර කරන්නේ අර දඩ මුදල් වලින්. ඒ 50%නුත් 60%ක් ඒකාබද්ධ අරමුදලට බැර කරලා එතනිනුත් 40%ක් රේගු කළමනාකරන හා වන්දිය අරමුදලට බැර කරගන්නවා. මාර වැඩක් මේක නේද? මේක හරිම ව්‍යාකූල විදිහට ගහන ගේමක්. ඒ නිසා මේ ගණන් හිලව් මෙහෙම තේරුම් ගමු. එතකොට හරි ලේසි අපිට වැඩේ. හරිද? රේගුවේ තෑගි අරමුදලට රුපියල් කෝටි 2422ක් ලැබෙනකොට රජයේ අරමුදලට කීයද දන්නවද ගිහිල්ලා තියෙන්නේ? රුපියල් කෝටි 1453යි. කොහමද තෑගි වලට 2422යි රුපියල් කෝටි? රජයට යන්නේ රුපියල් කෝටි 1453යි. කොහොමද වෙනස? රේගුව රුපියල් කෝටි 2422ක් ලබනකොට රජයේ රුපියල් කෝටි 1453කින් සෑහිමකට පත් වෙන්න ඕනේ. ඒ කියන්නේ රජයට වඩා රේගුව තෑගිවලට රුපියල් කෝටි 969ක් එතනදිත් අරගෙන. මරු නේද? ඈ, මේ 2012 ජනවාරි සිට 20-22 අගෝස්තු 31 දක්වා තෑගි අරමුදල. හරිය, කොහොමද ඊට ඉස්සෙල්ල ඒවා? ඒවත් ආවොත් එහෙම ඈ තමන්ගේ මට්ටම් තම්මැට්ටම් කිව්වසේ නේද? එයාලා එයාලටම කැමති විදිහට බෙදා ගන්නවා. බලාගෙන ගියාම මා බැංකුව හොඳා කියලා හිතෙන්නේ නැද්ද නේද? මහ බැංකුවේ උන්දලත් ඉතින් තමන්ගේ හැන්දෙන් තමන්ටම බෙදා ගන්නවනේ නේද? මතකනේ මේ වැටුප් එහෙම වැඩි කරගත්ත හැටි නේද? ආ, ඒ විතරක් නෙමෙයිනේ, රටේම වැඩ කරන ජනතාවගේ EPF එකට සොච්චමක් ගෙවනකොට එයාලගේ ගාන වැඩි කරගෙන ගෙවා ගත්ත හැටි මතකයිද නේද? අපේ EPF එකට පොලියසියට 9යි, මහ බැංකුවේ සෙට් එකට පොලියසියට 29යි. කොහොමද ඒ ගෙවිල්ල නේද? එකම අරමුදල. පාලනය කරන්නේත් එයාලමයි. ඒ වුණාට කොහොමද මේ තමන්ට ලොකු හැන්දෙන් බෙදා ගන්න විදිය නේද? මතක ඇතිව හෙට ටෙලිවැකියත් අහන්න. රේගුවේ බෙදාගනිල්ල කොයි වගේද කියලා තව ටිකක් හොඳට තේරුම් ගන්න පුළුවන් හෙට ටෙලිවැකි ඇහුවාම. හොඳේ, රේගුවේ රස්සාවක් හොයාගන්න එක හත්මුතු පරම්පරාවම ගොඩදාන්න පුළුවන් ගේමක් කියලා ඔබට හිතෙන්න පුළුවන්. හොඳේ. ඒ පොතත් සමගින් සියත උදෑසන ප්‍රවෘත්ති විකාශය අවසන්. ඔබට සුබ දවසක්. රටේ ලෝකෙ සිදුවෙන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.